नेता प्रश्न चिंतन करो लें गुरु ने इतने मंगल को कि गुरु अरे आप बोले आप नहीं मां का रहते तमाम ये तो काम के ग्रहण ने दिए लोगों टें इतने प्रश्न मतलब ये ना नहीं बाहर स्वामी ना से दाय के अंदर केरे जो ये तो काम के ग्रहण ने दिए लोगों टें इतने प्रश्न मतलब तो उटे एक तीन लवें जो ने आरक्षा लवें ने तो जाना देवक तीन आरक्षा वाला बन लो ना ये तादाल ये तो काम के कर लो लास्ट टाइम ये बात ध्यान दोगे अभी क्या ने शेप पे की शेप करवा ध्यान दोगे क्या ने ये मत ध्यान दोगे कहाँ गई हुआ गेटू मार ऐसी नोए नहीं दिए ये मन अत्ता प्रश्न है ना ये तो वैध क्या ना मिले सुनकर हर एक बाटी के लिए जनता नहीं है एक लोग पार्ट टाइम में कपागन नहीं मुकिल अरे इधर स्वामी आगे प्रवेश से किंग करता तब वे हर तीर की ये किंग हर काम एक कपागन ना एक लोग तमाम दानी इतने मैं तब मुझे करने फ्रिज के दिन हो तो क्या मुझे को तोड़ ला खा दिए ना ऐ तमाम तो साला लोग ने भी एक टे मैं तमाम वालों के लिए है कि ये तो बोले ये हिंदा मैं अनेक दिन बाला महत्त्व या नोना का इतने इन्होंने युद्ध करने की तो करने नहीं थे लोगों के अनिवार्य है ना ये नोना के पैसे की इतने इन्होंने युद्ध का मुंह देखी नहीं की देखी नहीं की देखी नहीं की लीजिए ले ला लीजिए ले ला लीजिए ले ला है ना अन्य ही वो नोवी हम पैसा समुदार दिया गये लासन का खानदार එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම බලමු මොනවාද ඉස්සෙල්ලාම ඉතින් ඔනි යුතුකම් පද්ධතිය කියලා. දැන් මමමනේ මේ ඔක්කොම කිව්වේ ඒ හින්දා දැන් ඔයත් උත්තර දෙන්නකෝ බලන්න. ඉස්සෙල්ලාම ආයි මතක් කරගන්න දැන් මම මුලින්ම කිව්වා දිසා හයක් තියෙනවා කියලා. දිසා හය කියන්නේ බලන්න පළවෙනි එක ඇහෙන්නේ නැත. පළවෙනි එක නැගෙනහිර දිශාව. ඊළඟට දෙවෙනි එක වෙන්න ඕනේ නම් බටහිර දිශාව තමයි. හැබැයි මෙතන මම කිව්වේ දෙවෙනි එක දකුණු දිශාව. නේ? දකුණු දිශාව. තුන්වෙනි එක බටහිර දිශාව. බටහිර දිශාව. හතරවෙනි එක උතුරු දිශාව උතුරු දිශාව පස්වෙනි එක යට දිශාව හයවෙනි එක උඩ දිශාව ඔය දිශා හය හරි දිශා හය ඉන්නේ කවුද කියලා දැන් මට කියන්න ඉස්සෙල්ලාම නැගෙනහිර දිශාව නැගෙනහිර කවුද ඉන්නේ අමතාන්ත අමතාත්තා ඉන්නවා අමතාත්තා දැන් මේ කියන්නේ දරුවා කිව්වටින් ඈ මොකද සිගාරට දැන් මේ කියන්නේ පුතාට කිව්ල නිසා අමතාත්තා ඒක අමතාත්තා කියන්නේ දරුවාට කියෙන්න ඕනේ එහෙම නැත්නම් යුතුකම් එහෙම නැත්නම් අනුකම්පා කළ යුතු ප්‍රමාණ පහකුත් තියෙනවා හරි නමුත් ඉස්සෙල්ලාම අපි මේ දිසා හය ඉගෙන ගමු අමතාත්තා ඊළඟට දකුණු දිශාව ගුරු දකුණු දිශාව ගුරු ඊළඟට බටහිර දිශාව මොකද මම කියුවේ නෝන මහත්තයා සහ දරුව නෝන මහත්තයා සහ දරුව ප්‍රධාන වශයෙන්ම අමුසනි යුවල උතුරු දිශාව යාළුවෝයි හිතවන්තේ යාළුවෝයි හිතවන්තේ යට දිශාව වැඩකාරයි වැඩකරණයි උඩ දිශාව කවුද? ඔව් ස්වාමීන් වහන්සේලා පූජක උතුමෝ උඩ දිශාව. එතකොට මේ තමයි දිශා හය. එතකොට මේ හය ඉස්සෙල්ලාම ඉන්නේ පෙරවිදික දිශාව නැත්නම් නැගෙනහිර දිශාවේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි. එතකොට අම්මටයි මෙතෙන්දි මම එකක් කියන්න මේ හැම සමාජ පද්ධතියකටම ඉටු වෙන්න ඕනේ යුතුයකම් පහ 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 තමයි පෙන්නන්නේ.
අන්තිමට ස්වාමීන් වහන්සේලාගෙන් දායකයෙක් විතරක් යුතුයකම් හයක් ඉතු වෙන්න ඕනේ කියලා පේනවා. ඒක තමයි 60ක් වෙන්නට 61ක් වෙන්නේ. අම්මටයි තාත්තටයි දරුවෙකුගෙන් වෙන්නට ඕනි යුතුයකම්. පළවෙනිම එක දරුවව පුංචි කාලේ හොඳට කවලා පොවලා පෝෂණය කරන්නේ අම්මයි තාත්තයි. ඒ නිසා අම්මටයි තාත්තටයි පෝෂණය අවශ්‍ය වෙච්ච කාලෙට කවුද ඒ පෝෂණය කරන්න ඕනේ? දරුවෝ. අම්මා තාත්තා පෝෂණය කරන්න ඕනේ දරුවෝ. ඒක අවුරුදු 70කට වැඩි මම නිගමනය කියන එකක් ඈ අවුරුදු 70කට වැඩි අම්මලා තාත්තලා ඉන්න දරුවෝ ඒ අම්මලා තාත්තලාව ඒගොල්ලෝ ලංකාවේ නම් අඩු ගානේ අවුරුද්දකට පාරක් අඩුම ගානේ ඇස් දෙකෙන් බලාගෙන යන්න ඕනේ. අර මේ කැමරාවෙන් මේ ස්කයිප් එකකින් එහෙම වලකට වැඩක් කරන්නේ නැහැ. ඇස් දෙකෙන් බලාගෙන යන්න ඕනේ. එතකොට ඒ වයසේ අම්මලා තාත්තලා ඉන්න දරුවෝ හිතන්න ලංකාවේ ගිහිල්ලා අම්මා තාත්තලා ඉන්න බලනවාද? හැබැයි ගේ විකුණන්න දාලා තියෙනවා කියනකොට නම් කොහොම හරි ඒකට යනවා. අම්මා තාත්තා බලන්න ඕනේ කියනකොට සමහර වෙලාවට යන්නේ නැහැ. දැන් අම්මයි තාත්තයි අපේ ජීවිතේ දැන් මෙහෙට යම් යම් කාලවලදී ආපු අය තියෙන අවුරුදු 5කට කලින් 10කට කලින් 20කට කලින් 30කට කලින්. ඒකට දැන් අම්මලා තාත්තලා නැති වෙච්ච අයත් ඇති ඉන්න අයත් ඇති. ඉන්නවගේමකෝ ඉන්නවා නම් දැන් තම මේ ළඟ අවුරුදු 10ක් නම් දැනගන්න කවදා හරි ඒකල නැති වුණාට පස්සේ කොච්චර ඇඬුවත් කොච්චර කනගාටු වුණත් අනේ අම්මා තාත්තා දැන් මේ ලෝකේ නැහැනේ කියලා කොච්චර හිතුවත් වැඩක් වෙන්නේ නැහැ. ඉන්නකොට ගිහිල්ලා බලලා අවශ්‍ය කරන උපස්ථාන තමයි අදින්න කරන්න ඕනේ. ඉතින් තමන් ලංකාවේ මාසේ නම් සති 3යි නම් මේ ඉන්න මාසෙට හරි සති 3කට හරි කවුරුවත් වැඩ කරන්න දාන්න එපා. තමන් මේ වැඩ ටික කරන්න. වැඩක වැඩ දෙන්න හැම මේ මාසෙ නිවාඩු දෙන්න. නිවාඩු දීලා අම්මයි තාත්තයි වෙනුවෙන් තමන්ගේ අතින්ම සියලුම උපස්ථාන කරන්න. මොකද අපි පුංචි කාලේ අපි ජරා කර ගන්නකොටනේ කැතයි අපෝ ගඳයි කියලා ඒගොල්ලෝ නැහැ වහගත්තේ නැහැ. වඩාගෙන ඉන්නකොට වඩාගෙන ඉන්න ඇඳුම උඩම උත්‍රා කරනවා. අපෝ ඒ මෙහෙම එකක් කරේ කියලා පාරක් ගැහුවේ නැහැ. අන්න ඒ නිසා ඒ අම්මල තාත්තල ලෙඩ වෙලා ඒගොල්ලෝ ඉන්න තැනම මුත්‍රා යනවා නම් ඉන්න තැනම වැසිකිලි යනවා නම් ඒවා කැතයි කියලා හිතන්නේ නැතුව ගඳයි කියලා හිතන්නේ නැතුව චී කියලා හිතන්නේ නැතුව තමන්ගේ අතින් ඒවා අස්කරන්න පිරිසිදු කරන්න ඒ අය නාවත්. ඒක කෙරෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක කරුම් නැත්තම් තමන්ගේ අතින් ඒ අම්මා තාත්තා වෙනුවෙන් තමන් යුතුකම් ඉටු කරා කියලා සැනසෙන්න බෑ. ඉන්සත් වෙන්නේ පුංචි කාලේ අම්මා තාත්තගෙන් අපි පෝෂණය වුණා. පුළුවන් කාලේ අම්මා තාත්තට පෝෂණය අවශ්‍ය කාලේ අපිට පුළුවන් කාලේ අපේ අතින් මේ දේ කරලා දෙන්න. ඊළඟට දෙවෙනි යුතුකම කියනවා කිච්චන් මේ සංකාරිසා. ඒගොල්ලන්ට කළ යුතු යුතුකම් කළ යුතු විය යුතු දේවල් ටිකක් තියෙනවා නම් ඒ ටික කරන්න. දැන් මම හොඳට දාන දෙයක් තමයි අම්මලා තාත්තලා වයසට යද්දි හරිය කැමති පින්කම් කරන්න. පින්කම් කරන්න ඒක දරුවගෙන් සල්ලි ඉල්ලන්නේ ලස්සන ඇඳුමක් ගන්න දෙවි මාලයක් පුද්දක් වලලක් අරගෙන දාගන්න දෙවි ලිප්ස්ටික් කියුටෙක්ස් අරගෙන දාගන්න දෙවි රස කෑම ජාති ගෙනල්ලා කණ්ඩ නිරේ සල්ලි ඉල්ලන්නේ
පන්සලකට යන්න පල්ලියකට යන්න පිනක් දහමක් කරන්න තමයි සංගීතම්. පින් කරන්න තමයි සංගීතම්. ඒ නිසා ඒගොල්ලෝ කීයක් හරි යවන්න හැමතිවරිදි ඕන දෙයකට වියදම් කරගන්න ඉඳලා යවන්න. ඒක යවන වෙලාව මේ අර මේ ගෙන ගන්න එපා මේ ආදායම් වියදම් වාර්තාව මේකට මෙච්චර වියදම් කරන්න මේක මෙච්චර වියදම් කරන්න කියලා. කැමති පරිදි කැමති දෙයකට වියදම් කරගන්න කියලා සල්ලි ටිකක් දෙන්න. ඒකයි. කුදුමහත් අවශ්‍යතා ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබලා තියෙනවා. තමන්ට ගිහිල්ලා ඒක කළ දෙන්න වෙයි නම් මෙහි ඉඳන් හරි ඒක කළා දෙන්න. ඒක දෙවෙනි යුතුකම. නැත්නම් තුන්වෙනි යුතුකම කුලවංශය ආරක්ෂා කරන්න ඕනේ. කුලවංශය. කුලවංශය ආරක්ෂා කරනවා කියන්නේ තමන්ගේ තමන් ගොවිගමනින්ම හොයලා වදිනවා කියන එක නෙවෙයි ඈ. කුලවංශ රකින්නවා කියන්නේ අම්මා තාත්තා අරගෙන ආපු පරම්පරාවල නියමිත යම් ගෞරවයක් තියෙනවා නම් අන්නේ ගෞරවය ආරක්ෂා කරන්න. මේ පරම්පරාවේ මිනිස්සේ කවදාකවත් මේ විදිහේ වැරද්දක් කරලා නැහැ. අපි කියමු මේ පරම්පරාවේ කෙනෙක් කවදාකවත් උසාවියකට ගිහිලා නැහැ. එහෙනම් උසාවියකට යන්න සිද්ධ නොවෙන විදිහට වැඩ එක කරන්න. මේ පරම්පරාවේ කවුරුවත් බිල්ලා කාමරවක වැටිලා ඉඳලා නැහැ. එහෙනම් ඉස්සරහට බිල්ලා කාමරවල වැටිලා ඉන්නේ නැති විදිහට වැඩ එක කරන්න. ඒකටයි කුල වංශය රකින්නවා කියන එක. නැත්නම් තමන්ගේ කුලයෙන් එකෙක් හොයාගෙන බඳිනවා කියන එක නෙවෙයි ඈ. කුල වංශය රකින්න. පරම්පරාවේ නම දැන් අපි අරන් ඉනවනේ අම්මගෙන් තාත්තගෙන් යම් නාමයක් යම් වාසනමක් කරන් ඉනවනේ. අන්නේ වාසනමී ගෞරවයෙන් ආරක්ෂා කරන්න. ඒක කෙලෙසින්ද දෙන්නේපා. ඒක කෙලෙසින්ද දෙන්නේපා. දැන් අපේ රටේ ගත්තොත් ඔය ප්‍රසිද්ධ පරම්පරා දේශපාලන කටින් අපි ගත්තොත් ප්‍රසිද්ධ නම් යම් පරම්පරා ටිකක් තිබුණානේ. ඕවායින් පැරණි අයගෙන් අරගෙන ආපු නාමය සමහර අයට එනකොට කිලුට වෙලා ගියා විනාශ වෙලා ගියා. අන්න එහෙම වෙන්න තියන්නේපා. තමන්ගේ පරපුරේ ගෞරවය තමන් නැතිව අර අම්මල රැකකට වැඩි හොඳට ආරක්ෂා කරගන්න. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝගේ හම්බෙච්ච දෑවැද්දක් තියනවා නම් ඒ දෑවැද්ද විනාශ වෙන්න දෙන්න එපා. හරියට ඒ දෑවැද්ද පරිහරණය කරන්න. දැන් සමහර වෙලාවට පරම්පරාවේ මේ බුදුදල් ඉඳන් කියනවා සියාචින් මුත්ත විමුත්ත කිරිකිටින් ඉඳන් පැවැත් දෙන ඉඳන් අනේ මීසරු මොකද කරන්නේ අපි අපි ඩෝන්නේ අපි මේ ඕස්ට්‍රේලියාවේනේ මොකද කරන්නේ පිටුරලා දාන ඔක්කොම ටික එතකොට තමන්ට හම් වෙන ළමයි ඉඳ ලංකාවේ දිමංගලක් නැහැ ඈ දිමංගලක් නැහැ එතකොට ඒගොල්ලන්ට තමන්ගේ රට කියලා යන්න තැනක් නැහැ යන්න තැනක් නැහැ අනේ අර පරම්පරාවෙන් ආපු මහණේදරත් විකුණලා දානවා නැත්තම් ඒක දෝෂ කරලා ඒ ඉඩම කට්ටි කියලා විකුණනවා මේ කුලවංශ මොකද මේ දෑවැද්ද ආරක්ෂා වෙන්නේ නැහැ තමයි ඉතින් එහෙම වෙන්න දෙන්න එපා එහෙම වෙන්න දෙන්න එපා තමන්ගේ ප්‍රයෝජනෙට යම් මුදලක් අවශ්‍ය නම් ඉඩම කඩමක් විකුණ ගන්න කමන්නේ නැහැ හැබැයි කියන ඔක්කොම නැති නාස්ති කරගෙන විනාශ කරගෙන දාන්න එපා මේ මේ කියනකොට මට මතක් වුනේ අපේ තාත්තලා කියන අපේ මේ 100ට දෙන්නවල කුඹුරක් රුපියල් 500කට විකුණනවා සල්ලි වගේ අස්සන්න. ඉතින් අදටත් ඒක ලොක කනගාටු වෙනවා මේ හාල් ගණන් යන හැමදාම කියනවානේ අර කුඹුර තිබුණා නම් මේ අදත් ඒකෙන් මේ කන්නේ කියලා. අනුබල දෑවැද්ද රැකලා නැහැ. තමන්ට පරම්පරාවෙන් පරම්පරාවෙන් ඉන්න දෙයක් තියෙනවා නම් ඒක ආරක්ෂා කරගන්නේ. අද අපිට යම් දෙයක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. හැබැයි අපේ මුණුපුරන්ට ඒක අවශ්‍ය වෙන්න පුළුවන්. අද අපිට අවශ්‍ය නැති දේ අපේ මුණුපුරන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා පරම්පරාවෙන් ඉන්න දේවල් විකුණන්න යද්දී ගොඩක් ඒ ගැන හිතන්න ඕනේ.
ඒකෙන් කියන්නේ වැඩක් නැති දේවල් ඔහි තියෙන්නේලා තමන් වත් ප්‍රයෝජන ගන්න නැතුව තව කෙනෙකුට ප්‍රයෝජන ගන්න දෙන්නේ නැතුව තියන්න කියලා කියන්නේ හැබැයි ඒව විනාශ වෙන දෙයක් නේ ඒව විනාශ වෙන දෙයක් ඒකයි කියන්නේ ඊට පස්සේ පස්වෙනි යුතුකම කවදා හරි අමතක මෙරිලා ගියපු දවසක අමතක කරන්නේ නැතුව
අපි කමු තාත්තා කියලා තාත්තා පොඩ්ඩක් ඉන්න ඕනේ ළමයින්ට ඕනේ ඕනේ ඉගෙන නටන්න දෙන්න නැතුව ටිකක් මේ සැරෙන් වගේ ඉන්න ඕනේ අම්මා දරුවන් තාම ආදරේ දරුවන් ඕනම ප්‍රශ්නයක් කියන්න පුළුවන් යාළුවෝ බලපත් දෙන්න එහෙම වෙනකොට අර මොනවා හරි අපි කියමු ළමයි තරුණ වයස්වලට එනකොට යම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා කියලා ඒ ප්‍රේම සම්බන්ධය ගැන ඉස්සෙල්ලාම අපි ළමකට කියනවා නැත්නම් ඔක ඇති වෙන්න යන්තිම කියන මෙන්න මේකම කෙනෙක් මේ විදිහ මට විශේෂත්වයක් දක්වනවා කියලා කියනවා එතකොට කෙනෙක් හොයලා බලන්න පුළුවන් යා කොයි වගේ කෙනෙක්ද කියලා හොයලා බලලා සුදුසු නැති සම්බන්ධයක් නම් ඒ සම්බන්ධය මොහරන්න කලින් ආරම්භක කාලෙම නැත්නම් ආරම්භ වෙන කලින්ම කියලා දෙන්න පුළුවන් පුතේ දුවේ ඒගොල්ල අපිට ගැළපෙන අය නෙවෙයි ඒගොල්ල මෙහෙමයි ඒ නිසා ඊට වඩා සුදුසු කෙනෙක් තෝරගන්නවා නම් තමයි මම කැමති කියලා දැන් කරන්නේ ඒක නෙවෙයි ළමයි ගැන එහෙම හිලිලා බැලිලා එහෙම ආදරයක් නැහැ ළමයි සම්බන්ධකම් ගොඩනගාගත්තට පස්සේ සමහරවිට අම්මලා දන්නේ විවාහ ජීවිතවලට පත් වෙන කාලය ආවට පස්සේ අම්මලා බලාපොරොත්තු වෙනවා තමන් කැමති දෙන්න දරුවෝ විවාහ කරන්න දෙන්න සාමාන්‍යද කිසිම සාධාරණ කමක් නැහැ මොකද අම්මා තාත්තා නෙවෙයි විවාහ වෙන්නේ දරුවනේ ඉතින් අම්මා තාත්තාට ඕන කියලා විවාහ කරලා දීලා හරියන්නේ නැහැ ඒ වයසට ඒ කාලෙට එනකොට ප්‍රශ්නයක් තිබුණා නම් ප්‍රශ්නේ උඩුදු වල වැඩි එතකොට විසඳන්න බැහැ ඒ නිසා අර සම්බන්ධකම් ඇති වෙද්දී මේ කාලෙදී හොයලා බලලා සුදුසු නම් ඒවට ඉඩ දෙනවා නුසුදුසු නම් හිත පෑරෙන්නේ නැති විදිහට කියලා ඒ අය මේවයි කැප් කරනවා කොච්චර ලස්සනයි අන්න එතකොට තමයි ඉතාම කැපෙන ඉතාම සුදුසු කෙනෙක්ව දරුවන්ට විවාහ කර දෙන්න පුළුවන් මේ නැත්තම් මොකද වෙන්නේ සමහරවිට ළමයිගේ සම්බන්ධකම් කඩලා අම්මලා වෙන කවුරුහරි විවාහ කරලා දෙනවා. කවදාවත් ඒක හරියන්නේ නැහැ. කවදාවත් කියන්නේ 90%ක් ඒක හරියන්නේ නැහැ. අසාර්ථක වෙනවා. හරි? තමන්ගේ හිතේ ආදරේ තියෙන වෙන කෙනෙකුට. තමන් දැන් විවාහ වෙලා තියෙන තව කෙනෙක් එක්ක. එහෙම වුණාට පස්සේම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා කල්‍යාණී නිවසේදී සුදුසු යහපතෙහි දරුවන්ව යොදවන්නට අමල උපායශීලී වෙන්න ඕනේ තාත්තල උපායශීලී වෙන්න ඕනේ බුද්ධිමත් වෙන්න ඕනේ ඊළඟට තුන්වෙනි යුතුකම තමයි පෙන්නන්නේ හොඳට ශිල්ප උගන්වන්න හොඳ ඉස්කෝලේට දාලා හොඳ දහම් පාසලට දාලා දරුවන්ට හොඳට උගන්වන්න ඒ තුන්වෙනි එක ඊළඟට හතරවෙනිව පෙන්නනවා සුදුසු කාලෙදී සුදුසු කෙනෙකුට විවාහ කරලා දෙන්න. අනේ එතකොට මෙතෙන්ට එනකොට අර කල්යාණී නිවේසෙන්ද කියපෝ යහපත් කෙනා ඒක ඇසුරු කරන තත්ත්වයට පත් කරලා තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සුදුසු කෙනෙකුට විවාහ කරලා දීන්නේ ගැටලුවක් එකට මතු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එයා විවාහ ජීවිතයට පත් වෙන්නේ සුදුසු කෙනෙක් සමගමයි. ඒ අවබෝධය දරුවන්ට ලබා දෙන්න තිබුණා නම් සුදුසු කෙනෙක් විවාහ කර දෙන එක හතරවෙනි යුතුකම. පස්වෙනි යුතුකම විවාහ වුණාට පස්සේ දෑවැද්ද පවරලා දෙන්න ඕනේ. දෑවැද්ද පවරලා දෙන්න ඕනේ. දැන් කාල සමාගමට දෑවැද්දක් දෙන්න නැහැ අම්මලට. දරුවන්ට දෙන්න දෑවැද්දක් නැහැ. අනේ එහෙම වෙන්න තියන්න එපා. මේ දරුවන්ට තමන්ගේ මොහාරි දායාවයක් හැටියට ලැබෙන දෙයක් තියෙන්න ඕනේ. තමන් ඒකට දෙයක් ඉතුරු කරලා තියෙන්න දරුවෝ මේ රටට යවල ඉගෙනුවේ අර විශ්වවිද්‍යාලයට යවල ඉගෙනුවේ ඒ හින්දා ඔක්කොම සල්ලි ගේවිල යට වුණා කියලා කියන තත්ත්වෙට එන්න එපා මොනවා හරි දෙයක් ඉදිරියට තියාගන්න ඔය අම්මා තාත්තට දරුවෝ යුතුකම් ඉදු කරාම අම්මා තාත්තා දරුවන්ට අනුකම්පා කරන්න හැටි ඊළඟට අපි යමු ඊළඟ සමාජ සංස්ථාවට ඒ තමයි ගුරුවරු ගුරුවරුන්ට ගෝලයෝ ඉගෙන ගන්න අය ශිෂ්‍යයෝ සලකන්නට ඕනේ ක්‍රම පහක් තියෙනවා. පළවෙනි මේක ගුරුවරයා පන්ති කාමරයට එනකොට
නැත්තම් ගුරුවරයා තමන් ගාවට එනකොට තමන් නැගිටින්න ඕනේ. තමන් නැගිටින්න ඕනේ. උත්හානින තමන් නැගිටින්න ඕනේ. එතකොට සමහර පන්ති කාමරවල තියෙන පිළිවෙල අනුව ළමයි නැගිටිනවා, නැගිටින්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ රටවල ඉස්කෝලවල මම දන්නේ කොහොමද කියලා ගුරුවරයා එනකොට නැගිටින්නේ නැතුව ඇති සමහර වෙලාවට. ඒ ක්‍රමයෙන් ඒ ක්‍රමයේ හින්දා අපි ඒක පැත්තකින් දෙමු. අනිත් පැත්තට තමන්ගේ ගෙදරට ඇවිල්ලා ගුරුවරයෙක් උගන්වනවා නම් ගුරුවරයා කරන්නේ තමන්ට මේ බුද්ධිලික උපකාරක පන්තියක් වෙන්න පුළුවන්, ටියුෂන් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගුරුවරයාට තමන්ගේ අමතක සල්ලි කියලා ඉගෙනුවට තමන් කරන්නේ ශිල්ප ඉගෙන ගන්න එක. ඒ නිසා ඒ ශිල්ප ඉගෙන ගැනීමට ගෞරවය गुरुरे ගුරු ගෙදර ගිහිල්ලා ඉගෙන ගන්න. ගුරු ගෙදර ගිහිල්ලා ඉගෙන ගන්නකොට ගුරුවරට උපස්ථාන කරන්න කියනවා. එයාගේ දිවි ගෝදලා දෙන්න ඕනේ. එයා නාමිකයාට පස්සේ ඇඟ අපුදලා නාමන්න ඕනේ. ඒ විදිහට උපස්ථාන කරන්න ඕනේ. ලැබුණාම මේ හේතු වල සංස්කාර කරන්න ඕනේ. ඒ විදිහට උපස්ථාන කරන්න කියනවා. දැන් කාලේ නම් මොනවා හරි ගුරුවරයා වෙනුවෙන් ඉදිරියට යන්න දෙයක් තියෙනවා නම් ඔයාලා බලලා ඉටු කරන්න. එයාගේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනිව කිව්වා ඉගෙන ගන්නකොට හොඳට ඇහුම්කන් දීලා හොඳට කියන දේ අහගෙන ඉන්න කියලා. වෙන වෙන දේවල් ගැන කඩුවට ගන්නකොට කියලා දෙන පාඩම හොඳට අහගෙන ඉන්න. නැත්තම් ගුරුවරයා වෙහෙසටපත් වෙනවානේ. වෙහෙසටපත් වෙනවා. කියලා දීපු දේ ආයෙ කියන්න සිද්ධ වෙනවා. දැන් සමහර පාඩම් උගන්වලා තේරුණාද කියලා කොහොමද තේරුන්නේ කියනවා. ආයි කියලා දෙන්න සිද්ධ වෙනවා. එයි කියලා දෙන්න වෙලාවට හරියට අහගෙන ඉන්නේ නැහැ. මුන්සේ කවුරුද නැතුව හරියට ඇහුම් කන් දෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ගුරුවරයාට ඉතු වෙන්න ඕනේ වතාවක් කියලා. ඒ වතාව ඉතු කරන්න කිව්වා. ඉතින් වාඩි වෙන කොටුවේ මොන හරි තමන් ගණිස් කෙඩියක් යාම භාගයක් ඉතුරු භාගය අර කොටුවේ තියන්න එපා. ඒ කොටුව සුද්ධ කරලා පිරිසිදු තියන්න වාඩි වෙන කොටුව. දෙස්තික අකුරල තියන්නේ නාම දුරන්න. පන්ති කාමරේ කුරු ටික අස්තරන්නේ නාම දුරන්න. නැත්තම් පන්සලේ කවුරු හරි ඉන්නවා නම් එයා. ඒ මොකද? තමන්ගේ යුතුකම තමන් ඉටු කරලා නැහැ. යුතුකම ඉටු කරන්නේ කවුරුත් කියලා දිනවත් නැහැ. ඒ නිසා නේ. අනේම නොවි වතාවක් දක්වනවා කියලා කියන්නේ තමන් අතින් ඒ අධ්‍යාපනය ලැබීමේදී ඊට සරිලන විදිහට ඉටු වෙන්න ඕනේ යුතුකම් ටික ඉටු කරන්න. गुरुवरे තන ගුරුවරයා ශිෂ්‍යයන් උගන්වන්නේ අනුකම්පා කරන ක්‍රම පහකුත් තියෙනවා. ඉස්ලාම් කියන්නේ පාඩම හරියට උගන්වන්න කියලා නෙවෙයි. ඉස්ලාම් කියනවා හොඳට ගෝලයාව හික්මවා. හොඳට ගෝලයාව හික්මවා. දැන් මේක අද කාලේ ඉස්කෝලවල උගන්වන තරම කෙරෙන්නේ නැති දෙයක් නේ. හික්මීම ඇත්තෙම නේ. හික්මීමක් ඇත්තෙම නැහැ. පන්ති කාමරේ විනය තීනෝ